සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද කතා කරන්නේ උපත් පාලන ටැබ්ලට් එකක් වෙන මිතුරි ටැබ්ලට් එක කොහොමද හරියටම භාවිතා කරන්නේ සහ මේ පෙති ගත්තම ගර්භාෂය ඇතුලේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා කතා කරමු. එකටම කියන්න ඕනේ මේ ටැබ්ලට් එක ගන්න අයගෙන් 50%ක්ම වැරදියට මේ ටැබ්ලට් භාවිතා කරන්නේ. හරි. එකටම මේ මිතුරි ටැබ්ලට් කොහොමද නිවැරදිව පාවිච්චි කරන්න කියලා බලමු. Mithuri tablet card එකේ පෙති 28ක් තියෙනවා. ලා පාටට පෙති 21යි, දුඹුරු පාට පෙති 7කුත් තියෙනවා. මේ විදිහට පාට දෙකකින් පෙති තියෙන්නේ ඇයි කියලා තව ටිකකින් කතා කරමු. හරි. මේ Mithuri tablet card එක පාවිච්චි කරන හරිම ක්‍රමය තමයි menses හැදුන පළවෙනි දවසේ තියෙන්නේ. අන්න ඒ හැදුන පළවෙනි දවසේ ඉඳන් tablet card එකේ පළවෙනි tablet එකේ ඉඳන් බොන්න පටන් ගන්න ඕනේ. කාඩ් එකේ පිටිපස්සේ බලන්න පටන් ගන්න ටැබ්ලට් එකේ ඉඳන් ඊතල ගහලා පැහැදිලිව තියෙනවා. හරි. menses පටන් ගත්ත දවසේ ඔන්න පළවෙනි ටැබ්ලට් එක බිව්වා. උදේ වරුවේ බොනවා නම් හැමදාම උදේ වරුවේ, රැයට බොනවා නම් හැමදාම රැයට බොන්න. මතක ඇතුව හැමදාම මේ ටැබ්ලට් එක බොන්න ඕනේ. දවස් දෙකක් තුනක් මිස් කළොත් මේ මිතුරි ටැබ්ලට් එකේ උපරිම ඇක්ෂන් එක ඔයාලට ගන්න බැරි වෙනවා. හරි. ඔන්න විශේෂ දෙයක් කියනවා. menses පටන් අරන් පළවෙනි දවසේ ඉඳන් ඔන්න දවසට එක ගාන මේ ටැබ්ලට් බොද්දි දැන් මේ කාඩ් එකේ ටැබ්ලට් 28ක් තියෙනවනේ. ඔන්න 25වෙනි දවසේ හරි 26වෙනි දවසේ හරි menses හැදුනා කියමුකෝ. එතකොට කරන්න ඕනේ ආයෙත් අලුත් මිතුරි ටැබ්ලට් කාඩ් එකක් අරන් menses හැදුන පළවෙනි දවසේ ඉඳන් කාඩ් එකේ පළවෙනි ටැබ්ලට් එකේ ඉඳන් පිළිවෙලට පාවිච්චි කරන්න ඕනේ. අර කලින් කාඩ් එකේ පෙති දෙකක් තුනක් ඉතුරු වුණා නම් ඒවා විසි කරලා දාන්න. අනේ අපරාධ කියලා ආයේ ඒවා බොන්න එපා. ඔන්න දැන් එන වාසියක් තමයි මාස දෙකක් තුනක් මේ විදියට හරියට මිතුරි ටැබ්ලට් කාඩ් පාවිච්චි කළාම menstrual circle එක නැත්නම් menses හැදෙන දවස හරියටම 28වෙනි දවසට හැදෙනවා. තව විශේෂ දෙයක්, සමහර අයට මුල් වතාවේදී මිතුරි පාවිච්චි කරන්න අරන් පළවෙනි කාඩ් එක ඉවර වෙද්දී menses හැදුනේ නැත්නම් කලබල වෙන්න එපා. ඊළඟ ටැබ්ලට් කාඩ් එක බොන්න පටන් ගන්න. ඒක ඉවර වෙගෙන එද්දි ඔන්න menses හැදෙන්න ගන්නවා. එහෙම දෙවෙනි පාරටත් menses හැදුනේ නැති වුණොත් වෛද්‍ය ප්‍රතිකාර අනිවාර්යෙන් ගන්න. හරි. දැන් කතා කරමු දවසක් දෙකක් මේ ටැබ්ලට් එක ගන්න අමතක වුණොත් මොකද වෙන්නේ. මෙහෙම අමතක වෙලා මග හැරුණොත් මතක් වුණ වෙලාවෙම අනිවාර්යෙන්ම බොන්න. උදේද දවල්ද රෑද කියලා බොන්න බලන්න එපා. මතක් වුණ වෙලාවෙම බොන්න. මතක තියාගන්න මෙහෙම ටැබ්ලට් එකක් දෙකක් මිස් වෙනවා කියන්නේ ප්‍රෙග්නට් වෙන එක නවත්තන්න තියෙන හැකියාව අඩු වෙනවා. හරි. තව විශේෂ දෙයක් කියන්නම්. මිතුරි ටැබ්ලට් කාඩ් එක පාවිච්චි කරද්දි තව එක්ස්ට්‍රා කාඩ් එකක් ළඟ තියාගන්න. මොකද පෙත්තක් බිව්වට පස්සේ වොමිටින් නැත්නම් වමනේ ගියොත් හරි ඩයරියා නැත්නම් බඩ එළිය ගියොත් ටැබ්ලට් එක බීපු වෙලාවේ ඒ බීපු එකෙන් කිසිම ප්‍රතිඵලයක් නැති වෙනවා. අන්න ඒ වෙලාවට අර අමතර කාඩ් එකකින් පෙත්තක් අරන් බොන්න. හරි. මිතුරි ටැබ්ලට් පාවිච්චි කරනවා නම් මේ පිළිවෙල හරියටම කරන්න. සමහර අය කිසිම දැනුමක් නැතුව මිතුරි ටැබ්ලට් එක පාවිච්චි කරනවා. අන්තිමට කියන්නේ ඒ ටැබ්ලට් එක වැඩන්නේ මම ප්‍රෙග්නට් වුණා කියලා. හරි. මම හිතනවා මිතුරි ටැබ්ලට් එක පාවිච්චි කරන විදිය ඔයාලට ලොකු දැනුමක් ආවා. මේ වගේ වීඩියෝස් ගොඩක් ඉස්සරහට ගේනවා. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා පුංචි ඉල්ලීමක් තියෙන්නේ. හරි. අපි දැන් කතා කරමු මිතුරි ටැබ්ලට් එක බිව්වම ඇත්තටම මොකක්ද වෙන්නේ. මේකේ මොනවාද තියෙන්නේ කියලා විස්තර කතා කරමු. මේ දේවල් දැනගන්න එකත් ඔයාලට ගොඩක් වැදගත්. මේ ටැබ්ලට් එකේ තියෙන්නේ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන්. අපේ ඇඟේම තියෙන හෝමෝන දෙකක් තමයි මේ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් කියන්නේ. මේ හෝමෝන දෙක අමතරව ඇඟට ආවම මිතුරි ටැබ්ලට් වලින් ප්‍රෙග්නට් වෙන එක නවත්තන්න ගර්භාෂය ඇතුලේ ඩිම්බකෝෂවල ඩිම්බ මුදා හැරීම නවත්තනවා. තව ඩිම්බයක් මුදා හැරියත් හදිසියේවත් බය වෙන්න දෙයක් නැහැ. ශුක්‍රාණු එක්ක අර ඩිම්බය සංසේචනය වෙන්න දෙන්නේ නැහැ. හරි. දැන් කියන්නම් ඇයි ටැබ්ලට් කාඩ් එකේ මේ දුඹුරු පාටට වෙනම පෙති හතක් තියෙන්නේ. ඔයාලා දන්නවද මේ දුඹුරු පාට පෙති බිව්වත් එකයි නැතත් එකයි. මේවා යකඩ පෙති. අයන් සීමිත ප්‍රමාණයක් අඩංගු වෙලා තියෙන්නේ. අර ලා පාටට තියෙන පෙති 21 තමයි ප්‍රෙග්නට් වෙන එක නවත්තන ඇක්ටිවේෂන් එක දෙන්නේ. දුඹුරු පාට පෙති ඉනැක්ටිව් ටැබ්ලට් 7ක් තමයි තියෙන්නේ.
මේ දුඹුරු පාට පෙති මෙන්ස්ට්‍රුවල් සර්කල් එකේ අන්තිම සතියට දාලා තියෙන එකයි. හරි, දැන් එහෙමයි කියලා බොන්න නැතුව ඉන්න එපා. මොකද 28 වෙනි දවසට හදිසියේවත් මෙන්සස් උනේ නැති වුණොත් ඔයාලට හොයාගන්න බැරි වෙයි අලුත් ටැබ්ලට් කාඩ් එකක් පාවිච්චි කරන්න ගන්න ඕනි මොන දවසටද කියලා. ඒක නිසා පුරුදු විදියට මග අරින්නේ නැතුන් ටැබ්ලට් එක හැමදාම ගන්න. හරි, අවසානයට කියන්නම්, මේ මිතුරි ටැබ්ලට් එක මෙන්න මේ අය බොන්න එපා. බ්ලඩ් ක්ලොට්ස් නැත්නම් රුධිර කැටි තියෙන අය, කකුල් එහෙම ඉදිමෙනවා නම් ඒ අය බොන්න එපා. තව හෘද රෝග තියෙන අය, තව පියයුරු පිළිකා, තව දීර්ඝකාලීන ඩයබෙටික් සහ මිග්‍රේන් තියෙන අය, තව විශේෂයෙන්ම කිරිදෙන අම්මලා, මෙන්න මේ අය මිතුරි ටැබ්ලට් බොන්න එපා. මොකද අපි මේ ගන්නේ හෝමෝන අඩංගු ටැබ්ලට්. මේකේ තියෙන ඊස්ට්‍රජන් නිසා මේ රෝග තවත් වැඩි වෙනවා. කිරිදෙන අම්මලාට කිරි හැදෙන්නෙත් නැති වෙනවා. හරි, මේ වීඩියෝ එක මෙතනින් නවත්වනවා. තව අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. හැමෝටම ගුඩ් ලක්.